ඇති ගරුස්වාමින්න් වහන්ත ඔබවහන්සේලාගේ ඔොපදෙස් අනුව දැන්ට අවුරුදේ කාහමාරක් පමණ දුරත්ත භාවනා වැඩමුළුවට සවන්දමින් භාවනා වඩවිී. සක්මන් භාවනාව. ගේතුළ කාපට් ලීසාහ ටයිල් සහිත පතයක දෙපතුොළ මූල කර්මස්ථානයකොට ප්‍රයක් පමණ සක්මන යෙදනෙමි. මම දැන් මෙතන ලෙතින් ආරම්භ කර දෙපතුල් වෙත අවධානයක් කරමින්, සිරුල ඉදිරියට ගෙන අන විට දෙපත්තුල ඒ ඒ ස්ථානයේ සිත පවත්වාගැෙන කාපට් පොළොවෙෙහිම මුරුදු බව ලී පොළොවෙයි සුමුදු බව හා ටයිල් පොළොවෙයි සිසිල් බව පෙනේ. ඒ ඒ පාදයේ පොළුවයේ වදින සහ නොවැදින තැන්ද පෙනේ. පාදයේ එස වෙන ගෙන යන සහ නැවත පො මද තබන තෙක්ම වෙන ක්‍රියාවලිය ෂණයක් පාෂාම වෙනවෙනම පෙනේ. පසුව මෙම? නිරායාසයම සිදුවන විට දෙපහි ක්‍රියාවලයේ වෙනස්වීමක් පමණක් පෙනී. එවිට ගමන ග්‍රීස් ගානලද සිරුරක මෙන් සිදුවන ආකාරය පෙනේ නමුත් සිතුවිලි පැමිණෙන විට මේ වෙනස් වෙන ආකාරයද ඒ අනුව එකම සිත ෂණිකව මොහොතකින් මුර්ග සිතකට හැරෙන බව පෙනී. නමුත් එම සිත දැකීම නිසා නැවත්ත දෙපයට ගෙන ඒමට පුරුදුවන පුෘුදුුවන පරිියංක භාවනාව. මූල කර්මත්තානය නාසිකාගය හුස්ම බැලීමයි. ආශ්වාසයේ ප්‍රස්ථසය වෙනස්කමද ඒ මුල මැද අග සහ ඒ අතර ඉස්තැන්ද බලාසිටින විට හුස්ම සිහින්වී සිරුර ගලක්මින් දැනේ. එවිට කිසි නැති අවකාචික හිත හැඳේ. වේදන හා ස්ථානයන්ගේ සිත යෙදන විට ඒ වේදනාවන් ක්‍රමින් නැතිවේඇයි. සමහර විට සිතුවෙලි එනවිටම එය සිතට හසුවයි. පැමිණි සිතුවිලි අවසානය දකින විට ඒ අවත්ථාවයම මූල කර්මත්තානයට සිත නැවත ගෙනා හැකිය. සිරුට දෙස පරතෝ සංකල් මේ බලා සිටින විට එය අඳුරු ජායාවක්ෂය පෙනේ. කාලයේ යනු සිතද එය සෑමක්ෂණයක්ම වෙනස්වන ආකාරයද පෙනේ. එදිනෙදා වැඩ කටයුතු වලටද සතියම්ම නිරතවීමට උත්සාහ කරමි. වැදදි ඇතුත් පෙන්වාදනමින් ගෞරවෙන් ඉල්ලා සිරිි මේ වවාහන්තේයට තෙරුවන් තරන පතන අනු සක්මන් කරනකොට සමල්ලාට පොලොව ගත්තුත් පොළුවත්නට අයිල් පොළුවගේ සමමට්ට නෑ කාපට පොළුවක් නැතං ලන් පැදුරක් නම් බැල්ිතලා ආවක්නත් තන කොල ඉල්ලක් පතුලත් සමතුලිත නෑ සමතල නෑ. නිසා මේදික ගැටිනකොට කවදාවත් එක දේ දැමතති වෙන්නේ නෑ. මෙ ම අලුත්තු තිීයට තමයි ගැටීම සිද්ධ වේ. එේද කකුල දිහනම් බලන්න පුළුවන් කකුල පේන අලේ වගේ කව දාකත්බ වදින්න මේ වදින කොට ටික තමයි හොඳට මේ කොට්ට වගේ හැදිල තියන්නේ ඉ ඒටික තමයි අපි දන් එතකට වප හැදි අරගෙන බැලුවත්වේම වදින්න ඇති කොටස සෑහෙන ප්‍රදේශයක් ඒක දැනගඩ බෑ ඒක තමයි බහමයි ගැඹුරකය අපි දැන දැන ටික තමාට ඒකත් ැ ැගෙල චෝදනාක. ලදදිනෙව ැන්න වැදනව බැලුවොත් වැින ප්‍රදේශරටි වැදෙන් නැරි ප්‍රදේශ වැඩි. වැදන ප්‍රදේශ වලත් පොළොව සමාකාර අපි ගැටෙන් ඇයකෙ තියෙන ුල්ලුල් වගේ ඉති එනිසා මේ වදින හරිද වැඩි නවදි හරිත වැඩි කියෙනෙක තමයි විද්‍යායෙන් හොයල බැලුවේ වදින කොරස සීර දෙකටත් වැඩි අඩු කියක්කෑ. සිට අනුවටක්ම තියෙන වදිින් ඇති කොටස මේකෙන් තම අපපෝච කත්තන්ද්‍රහද. ඉ දමයි අපිගකක තියරී සදාගන සමීකරන්න හදාන අනුන්ටු ගන්න නද. වදින් නැටිකොල සමයි වැඩි. ඇතිවගේ හස්ම ගඩ කියාමත් අපිට දැනන්නේ හස්ම පිට කොන්ඳ විතරයි. ටිප් ් යිස්බර්ගගේ දැන නැති ප්‍රදේශය දැනවා දැනගත්තන ඔන්න වැඩමුලු සාර්ථකයි. අපි මෙතෙක්කල් මේ දැනන දේවල් වැටහෙන දේවල් එකතු කරන මේ බූදලේ ැස් කරේ. ඒ කිසිම දැනක නිවන නෑ. නැති තැන නිවන තියවයි කියලමං කියන්න යන්නෙත් නෑ නමුත් දැන නැති දැනවත් දන්නතොපි ආත්මකීයක් බුද්ධකර්ශ කීයක් මැරලැද්ද. එක දැනගත්තර පස්සේ අපි මේ දන්න පුංචන් මෙච්චර කතන්දර ලේලයා පුස්තකාලා හදාදා ඉන්නවනම්. නොදන්න දේ ශූන්‍යතාවේ තුච්චතාවේ රිත්තාවේ පරතෝභාවේ දැනගන බුදුරජාණන්සය කොච්චර කියල දෙන තිවුණ. කීව න්නෙ නෑන අපේවා. පතිෙ නොවරි අල්ලන්නකොළුවන් දැන දේවල් කතාගන එකය යිට සලෙක් ලීරතිවා ඒදක අතර වෙනසකුත්නයය. මෙයා විස්තර කරනවා අනිත්තායට රස්වත්වන විටයට නොදැනීම පිළිබාරව. ඇැයි ගොයිගයිති නො දනීමට යන්ඩ දනීම හරහම අන්ඩුන්. යම්කිෙසි ක නොදැනීම පඩන්ගතන පිස. ඇ පඩගන්න බ දන්නදෙන් පඩන් අරගන්න එතකොට නොදනීමට යනවා නැත්තංකනිකන් තනිවාකිර ධන ස්ල සතිය පිට වන්ඩ එතකොට අසතිය තේරෙනවා. සතතිය තේරුම් ගන්නතු අසතතිය තේරුම් ගන්න බෑ සතතිය තේරු ගන්නඩ තාමත් වැදගත් අසතිය තේරුම් ගන්නේ. අධදවසතිික අසර වැඩිය අති ආදනිික ඇන්ඩ ඒක රත්න දි අරවලෝගේ බලලා නිනේ කමන්න ෝති ද කරට හරි දවිකටයවා.